ආයිබෝවන් දුවේ පුතේ. දූල පුතාලටත් ආයිබෝවන් කියන ගමන්ම අපේ ජයම්පත් සර් අද පාඩම සමගින් එකතු වෙලා ඉන්නවා. සර්ටත් ආයිබෝවන් කියලා අපි අද පාඩමට පිළිගන්නවා. දූල පුතාලට හිතෙන්න පුළුවන් ඇයි මේ බෙර වාදන කණ්ඩයක් සමගින් අද පාඩම ආරම්භ කරේ කියලා. ඔව්. ඔබට ඒක ප්‍රශ්නයක් වෙනවා. සාධාරණයි කියලා මම කියනවා. එහෙමනම් දුවේ පුතේ. අද පාඩම දුවල පුතාලට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඒ වගේම සෞන්දර්යාත්මක අත්දැකීමක් ඔබට සමීප කරමින් පාඩම මේ ආකාරයට ඔබට ඉදිරිපත් කරන්න මම අදහස් කරා. තවත් දෙයක්. දුවල පුතාලට හිතෙනව ඇති මොකද මේ වාද්‍ය භාණ්ඩ කිහිපයක් අද අප පාඩමට සම්බන්ධ කරගෙන තියෙන්නේ කියලා. මම දුවල පුතාලට අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඒ වගේම ආගමික පසුබිමක් ඔබට සමීප කරමින් ඔබගේ මතකය අවදි කරමින් පාඩම ආරම්භ කරන්න මෙහෙම හිතුවා. ඔබටත් හිතන්න දෙයක් තියෙනවා. මම මෙහෙම කිව්වොත් භාරතයේ අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ ශ්‍රී ලාංකික අපට බොහෝම උතුම් වස්තුවක් පූජනීය වස්තුවක් අපිට උරුම වුණා. ඔන්න ඔබේ මතකේ අවදි වෙනවා. මොකක්ද මේ උරුම වුණු වන්දනීය අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ලෝක උරුමය මොකක්ද කියලා. මොකද්ද පුතේ? මම මෙහෙමත් කියනවා. සංගමිත්තා තෙරණින් වහන්සේ තමයි අපේ රටට මේ පූජනීය උතුම් වස්තුව වැඩම කළේ. එහෙම කියනකොට අපේ දක්ෂිණ බෝධිශාඛාව භාරතයේ සිට ශ්‍රී ලංකා දීපයට වැඩම කරවීම අශෝක අධිරාජ්‍යයාගේ ඉතා වටිනා කටයුත්ත. අපිට ලබා දුන් විශාල වූ ත්‍යාගයක් කිව්වොත් නිවැරදි. එහෙමනම් මේ ත්‍යාගය හා සම්බන්ධ වෙන්නේ කොහොමද අද පාඩම? මම කියන්නම් දුවල පුතාලට. අශෝක අධිරාජ්‍යයා මේ පූජනීය වටිනා ඒ වස්තුව අප රටට ලබා දෙන අවස්ථාවේ අපිට කිව්වා ඒ දක්ෂිණ බෝධිශාඛාවට පංච තූර්ය නාදයෙන් පුද පූජා පැවැත්විය යුතුයි කියලා. එහෙමනම් දුවේ පුතේ ඔබට හිතෙන්න පුළුවන් මේ ඔබ දක්ෂිණ වාද්‍ය භාණ්ඩ මේ පංචතූර්ය වාදනය හා සම්බන්ධ වෙනව ඇති නේද? අද පාඩම තුලින් ඒ දේ තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ කියලා. හරි. එහෙමනම් මේ පංචතූර්ය වාදනය පැවැත්විය යුතු ආකාරය මේක බොහෝමත් ඉහළින් පැවැත්විය යුතු බව අශෝක අධිරාජ්‍ය අපිට කිව්වා. ඒ කියලා තියෙන්නේ දුවල පුතාලගේ නර්තන පාඩම් තුලින් අපි කියනවා අපගේ නර්තන කලාව ගැන කියවෙන මූලාශ්‍ර කිහිපයක් තියෙනවා. ඒ අතරින් වංශ කතා සාහිත්‍ය අපිට විශේෂ වෙනවා. මේ වංශ කතා සාහිත්‍යයේදී මහා වංශය දුවල පුතාලා දන්නවා. මේ මහා වංශයේ ටීකාවක ටීකා කියනකොට ඔබට මතකයේ අවදි වෙන්න පුළුවන් අපි අර සාමාන්‍යයෙන් අපේ ජනගායනාවල අහන ටීකා නෑ. අපේ මහා වංශයේ ටීකා ලියවිලා තියෙනවා. මේ ටීකාවක සඳහන් වෙනවා මේ පංචතූර්ය නාදය පිළිබඳව. මේ පංචතූර්ය නාදය කොහොමද පැවැත්විය යුත්තේ කියලා ඒ ටීකාවේ සඳහන් වෙනවා. දැන් මම දුවල පුතාලට මහා වංශයේ මේ සඳහන් වෙන ටීකාවෙන් කොටසක් දුවල පුතාලට කියනවා. ඔබට මේ දේ අවබෝධ කරගන්න අපහසුතාවයක් වෙයි. නමුත් ඒ
සඳහන් වින වචන පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න සංස්කෘත භාෂාව කියන දේ අපි නොදන්න දෙයක් වෙන්න පුළුවන්. නමුත් මේ වචන උච්චාරණයේදී ඔබ අහලා තියෙන වචන හා සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන්. නත්‍රු පංචාංගික චරිවංකාස ආතතං විතතං ආතත විතතා නාම සුශිරය ගණිත පංචවිදු. දැන් දුවල පුතාලට හිතෙන්නේ නැති මේ අපි අහලා තියෙන අපේ නර්තන පාඩම් වල සම්බන්ධ මේ වචන කිහිපයක්නේ මේ අපි ඇහුවේ. හරි, ඔබ අහලා තියෙනවා ආතතය විතතය කියලා ටීකාවේ කියවෙනවා, ආතත විතත කියලා කියවෙනවා, සුෂිර ගැනත් කියවුණා, ඝන කියලා වචන කියවුණා නේද? එතකොට දුවල පුතාලා අද පාඩම තුළින් අධ්‍යයනය කළ යුත්තේ මේ පංචතූර්ය හඬ කොහොමද අතීතය හා සම්බන්ධ වෙලා කොහොමද වර්තමානයේ අපි මේ දකින අහන පංචතූර්ය නාදය උපද වෙන්නේ කොහොමද කියලා. අපේ ජයම්පත් සර් සූදානමින් ඉන්නවා මේ පංචතූර්ය භාණ්ඩ ඔබට වාදනය කරලා ඒ ක්‍රියාකාරකම ඒ අත්දැකීම බොහෝමත් සමීපව ඔබට ලබා දෙන්න. එහෙමනම් දුවේ පුතේ අපේ පාඩම තුළින් අපේ නිපුණතාවය තමයි සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ හා විකල්ප වාද්‍ය උපකරණ හඳුනා ගනිමින් වාදන කුසලතා ප්‍රදර්ශනය කරයි. එහි නිපුණතා මට්ටම පංචතූර්ය වාද්‍ය භාණ්ඩ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරයි. අපේ ක්‍රියාකාරකම තමයි පංචතූර්ය වාද්‍ය භාණ්ඩ පිළිබඳව තොරතුරු රැස් කරමු. ඔබටත් මෙතන හිතන්න දෙයක් තියෙනවා. මෙතන මම කිව්වේ අපි තොරතුරු රැස් කරමු. ඒ දෙත් මතකයේ තබා ගැනීමින්ම දුවල පුතාලා අද මේ පාඩමට සම්බන්ධ වෙන්න. මේ පාඩම අවසානයේදී අපි මෙන්න මේ ඉගෙනුම් ඵල කරා ළඟා වෙන්න ඕනේ. පංචතූර්ය වාද්‍ය භාණ්ඩ වර්ග කර දක්වන්න ඕනේ. ඔබ හොඳින් මතක තියාගන්න අපිට පාඩම අවසානයේ අපි ලබාගත් දැනුම අපි ගොනු කරගත යුතුයි නේද? අපගේ විභාග කාර්යයන් සඳහා ඒ වගේම අපේ ප්‍රායෝගික අභ්‍යාස සඳහා ඔබගේ ඉදිරි අනාගත ජීවන වෘත්තීන් සඳහාද මෙය අවශ්‍ය දෙයක් කියලා දුවල පුතාලා අමතක කරන්න එපා. අපේ හැකියාව අපේ අදිස්ථානය ඉදිරි බලාපොරොත්තුව සමගින් අපිට මේ පංචතූර්ය වාද්‍ය භාණ්ඩ පාඩම ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි පංචතූර්ය වාද්‍ය භාණ්ඩ ගැන තොරතුරු රැස් කරයි. මම දුවල පුතාලට කිව්වනේ නේද? අපි අද මේ පාඩම තුළින් දුවල පුතාලට මේ කියන දේ පමණක් නෙමෙයි. ඔබ ගවේෂණශීලී වෙලා බොහෝම විචක්ෂණශීලී බුද්ධිය අවදි කරමින් ඔබට විවිධ වූ කාර්යයන් විවිධ වූ නිර්මාණ කරන්න පුළුවන්. අතීතයේදී මේ පංචතූර්ය නාදය මේ ආකාරයයි වර්තමානිය දක්වාම අපි කියනවා. ඔබට වෙනස් කරන්න බැරිද මේදී? පුළුවන් දුවේ පුතේ. අපේ මේ නර්තන කලාවට අලුත් දෙයක් ඔබට එකතු කරන්න පුළුවන්. ඒ සිතුවිල්ලත් සමගින් වාද්‍ය භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් පිටු පෙරළණයක්ද ඔබට සකස් කරන්න පුළුවන්. මම මෙතන පිටු පෙරළණයක් කිව්වේ දුවල පුතාලට මොකක්ද? දැන් අපි දන්නවා දුවල පුතාලා තාක්ෂණය හා සම්බන්ධ වෙලා ඔබගේ අධ්‍යයන කටයුතු පාඩම් කටයුතු බොහොම අපූර්වවට කරගෙන යනවා. ඉතින් දුවේ පුතේ මේ ඔබගේ අද පංචතූර්ය වාද්‍ය භාණ්ඩ පිළිබඳව ඔබගේ දැනුම තව කෙනෙකුට ඔබගේ ගුරුවරයා වෙන්න පුළුවන්, ඔබගේ දෙමව්පියව වෙන්න පුළුවන්, ඔබගේ සහෝදරයෝ නෑදෑයෝ වෙන්න පුළුවන්. ඔබට ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන් මේ පංචතූර්ය වාද්‍ය භාණ්ඩය එකතු කරගෙන
මේ පිළිබඳ තොරතුරු රැස් කරගෙන දෝලා පුතාලට බොහෝමත් ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. ඔබට ඒ දෙයට යොමු වෙන්නත් පුළුවන්. කුඩා පොත් පිංචක් ඔබට නිර්මාණය කරන්න පුළුවන්. ඒ පොත ඔබගේ හැකියාව දක්ෂතාවයේ මත පොත එලි දක්වන්න බැරිද අපිට ලස්සන පොතක් නිර්මාණය කරලා? පුළුවන්ද ඒ පුතේ? අපිට හිතුවොත් බැරි නෑ නේද දෙයක්? ඔබ ඒ දෙයටත් උත්සාහ කරන්න. එහෙමනම් පංචතූර්ය වාද්‍ය භාණ්ඩයේ පිළිබඳව අපි ඉගෙනගත යුත්තේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඒ අභ්‍යාස සමගින්. පංචතූර්ය වාද්‍ය භාණ්ඩ කියන්නේ මොනවද? අපි ටීකාවක් ගැන සඳහන් කරා. ඒ ටීකාවෙත් කියවුණා. මම දැන් දුවලා පුතාලට කියන්නම් පංචතූර්ය වාද්‍ය භාණ්ඩ කියන්නේ මොනවද කියලා. ආතත වාද්‍ය භාණ්ඩ. ඒ වචනය බලන්න. ආතත වාද්‍ය භාණ්ඩ. අපේ දෑත හා සම්බන්ධ වෙන්න බැරිද මේ දේ? පුළුවන්. අපි ජයම්පත් සර්ට කියමු. අපේ දෑතම උපයෝගී කරගෙන වාදනය කරන වාද්‍ය භාණ්ඩයක් අපේ දුවලා පුතාලට හඳුන්වලා දෙන්න කියලා. ඔව් මිස්. පංචතූර්ය වාදන භාණ්ඩ ගැන කතා කරනකොට විශේෂයෙන් අපේ නර්තනයේ හදාරන දුවා දරුවන් මේ කාරණා ගැන දන්නවා. පංචතූර්ය වාදන භාණ්ඩේ වාදන ඛණ්ඩයන් නිරන්තරයෙන්ම අහනවා දකිනවා. නමුත් මේවා පංචතූර්ය වාදන විදිහට වෙන් කරගන්න පොඩි උදව්වක් දෙන එක තමයි අපි මේ අද කරන්න හදන්නේ. මුලින්ම අපි දැන් කතා කරේ ආතත වාද්‍ය භාණ්ඩයක් ගැන. ආතත කියලා කියන්නේ අතින් පමණක්, ඒ කියන්නේ දෑතින් පමණක් වාදනය කරන වාද්‍ය භාණ්ඩයක් තමයි ආතත වාද්‍ය භාණ්ඩයක් කියලා අපි හඳුන්වන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි මම මේ දැන් වාදනය කරන හද ගැටබෙර. ඒ වගේම තමයි පහතරට බෙරයත් අපිට මේ සඳහා උදාහරණ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පහතරට බෙරයයි ගැටබෙරයයි දෙකම අතින් විතරක්, දෑතින් විතරක් වාදනය කරන වාදන භාණ්ඩයක් විදිහට තමයි අපි සැලකන්නේ. මං වාදනය කරලා පෙන්වන්නම් පොඩි වාදන ඛණ්ඩයක්. අපි වාදනය කරේ ආතත වාද්‍ය භාණ්ඩ ගණයට ගැනෙන වාදන භාණ්ඩයක් ගැටබෙරය. අපි දුවලා පුතාලා බොහොමත් රස විඳින්න ඇති මේ වාද්‍ය භාණ්ඩේ වාදනය කරපු ඒ හඬ අපේ නැටුම් කාමරයේදී විවිධ අවස්ථාවලදී ආගමික සිද්ධාස්ථානවලදී අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා කියලා. එහෙමනම් දැන් මේ වාද්‍ය භාණ්ඩේ අපි නම් කරා ආතත වාද්‍ය භාණ්ඩේ කියලා. දොළ පුතාලා සාමාන්‍ය විදිහට දන්නවා මේ ගැටබෙරයේ උඩ රට නර්තන සම්ප්‍රදායේන ප්‍රධාන වාද්‍ය භාණ්ඩය. සර් කිව්වා පහත රට බෙරය, පහත රට නර්තන සම්ප්‍රදායේන වාද්‍ය භාණ්ඩය. ඒ වාද්‍ය භාණ්ඩේ අපි හඳුන්වනවා ഘോഷක බෙරය, රුහුණු බෙරය, යක් බෙරය, තොවිල් බෙරය, දික් බෙරය. එහෙම නේද සර්? ඔව්. නම් කීපකින් හඳුන්වනවා. ඔව්. එතකොට අපේ දුවලා පුතාලා දැන් හිතන්න ඕනේ මේ දෑතින්ම වාදනය කරන වාද්‍ය භාණ්ඩ තමයි අපි ආතත වාද්‍ය භාණ්ඩ කියලා කිව්වේ. බොහොම ලස්සන හඬක්, අලංකාර පද කොටසක් තමයි සර් වාදනය කරලා පෙන්නුවේ. දැන් ඔබට පැහැදිලි. අපි දෑතින්ම වාදනය කරන වාද්‍ය භාණ්ඩ හඳුන්වන්නේ ආතත වාද්‍ය භාණ්ඩ කියලා. දෙවනි වාද්‍ය භාණ්ඩ වර්ගීකරණය මම කියනවා විතත වාද්‍ය භාණ්ඩ කියලා. ආතත කිව්වා, දැන් විතත. මම සර්ට නැවතත් කියනවා අපේ දුවලා පුතාලට සර් විතත වාද්‍ය භාණ්ඩයක් වාදනය කරලා පෙන්වන්නකෝ පද කොටස. බොහෝම අපූර්වට බලාගෙන ඉන්නවා. රසවින්දනාත්මකව ඒක අත්විඳින්න ඔබට බලාගෙන ඉන්නවා. අපි ඒ වාද්‍ය භාණ්ඩයකුත් සර්ට කියමු වාදනය කරලා පෙන්වන්න කියලා. මේ
නෙමෙයි අපි වාදනය කළේ විතත වාදන භාණ්ඩයක් විතත කියලා කියන්නේ දෑත පාවිච්චි කරන්න නැතුව මේ කඩිප්පු දෙකකින් තමයි මේක වාදනය කරන්නේ මේක හදාගන්නේ වේවැල් නැත්තම් කිරිඳිල් වලින් තමයි මේ උපකරණය හදාගන්නේ මේකට කියන්නේ කඩිප්පුව කියලා මේ තම්මැට්ටම වාදනය කරන කඩිප්පු තම්මැට්ටම අපි නම් කරනවා පොකුරු බෙරය කියලා නම් කරනවා තම්මැට්ටම අපි හඳුන්වන්නේ විතත වාදන භාණ්ඩයක් විදියට ඒ කියන්නේ කඩිප්පු වලින් තමයි මේක වාදනය කරන්නේ මම ආයෙත් වාදනය කරලා පෙන්නන්නම් තමයි විතත වාදන භාණ්ඩය තම්මැට්ටම ඔබ ලස්සන වාදන කොටසක් ශ්‍රවණය කරා ඒ වගේම සර් කිව්වා පොකුරු බෙරය කඩිප්පුව ඒ වගේම වේවැල් කිරිඳිවැල් නේද ඒවා ඔබ මතක තියාගන්න බෙරය සකස් කරන්න යොදාගත්තේ මොනවද ඒ බෙරයට කියන නම් මොනවද නේද ඒ සමගින්ම මේ තමයි අපේ විතත වාද්‍ය භාණ්ඩ කියලා ඒ මතකය බොහෝමත් ඔබේ හිත තුළ ධාරණය කරගන්න. මොකද අපි දන්නවා පන්ති කාමර තුළදී අපි දුවලා පුතාලාට මොන තරම් කිව්වත් ආතත විතත විතතාතත ඝන සුසිර කියන වාද්‍ය භාණ්ඩ නම් කරන්න කිව්වත් කොතනක හරි වැරදෙන තැනක් ඔබට ටික කාලයක් යනකම් එන්න පුළුවන් මේ කරුණු කාරණා ඔබගේ අධ්‍යයනයට ලක් වෙන තුරු ඒක ඔබට හුරු වෙනතුරු ඔබට මේවා වැරදෙන්න පුළුවන්. නමුත් අපි අද ඔබට මේ කරුණ සමීප කරන්නේ ප්‍රායෝගිකව කියලා විතරක් නෙමෙයි ඔබ දකිනවා. ඒ දැකීම තුළින් ඔබගේ මතකය බොහෝම ශක්තිමත් වෙනවා. ඒ නිසා දුවේ පුතේ අපි ආතත වාද්‍ය භාණ්ඩ කතා කරා විතත වාද්‍ය භාණ්ඩ කතා කරා මම දැන් දුවලා පුතාලාට කියලා දෙනවා විතතාතත වාද්‍ය භාණ්ඩ. ඒ ආතත විතත කියන ඒ සම්බන්ධතා දෙකම මේ තුන්වෙනි වාද්‍ය භාණ්ඩ කොටසෙන් තියෙන්න පුළුවන්. අපි ඒ වාදන කොටසත් බලලම ඊමු මේ පිළිබඳව විස්තර කතා කරන්න. දැන් මගේ ඇතේ තියෙන්නේ සබරගමු සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන දවුල. එතකොට අපි මේ වාදන භාණ්ඩය හඳුන්වනවා විතතාතත වාද්‍ය භාණ්ඩයක් විදියට. හැබැයි දුවලා පුතාලා මෙන්න මේ කාරණයත් හොඳට මතක තියාගන්න ඕනේ. දවුල අපි සබරගම් සම්ප්‍රදායේ දෑතින්ම වාදනය කරන බොහෝ අවස්ථා තියෙනවා. උදාහරණයක් විදියට මම බෙර පදයක් වාදනය කරලා පෙන්නන්නම්. වාදනය කරනවා ගොඩක් වෙලාවට හැබැයි අපේ අද දැන් අපි ගත්තේ මාතෘකාව විදිහට විතතාතත කියන වාදන භාණ්ඩයක් තමයි දැන් අපි හඳුන්වන්න යන්නේ ඒකට හේතුව තමයි මේ දවුල වාදනය කරන අවස්ථාවක් තියෙනවා කඩිප්පුවත් සමග මේ තියෙන්නේ දවුල් කඩිප්පුව හොඳට බලා ගන්න මේකට අපි දවුල් කඩිප්පුව කියලා කියනවා මේකෙන් වාදනය කරන අවස්ථා තියෙනවා මේ දවුල ඒ හේතුව නිසා තමයි අපි මේකට විතතාතත වාදන භාණ්ඩයක් කියලා කියන්නේ අපි බලමු කොටසක් වාදනය කරලා විතතාත ආතත කියලා කියන්නේ අතින් පමණක් වාදනය කරන වාදන භාණ්ඩ විතත කියලා කියන්නේ කඩිප්පු වලින් විතරක් වාදනය කරන භාණ්ඩ විතතාතත කියලා කියන්නේ අතින් සහ කඩිප්පෙන් දෙකම වාදනය කරන වාද භාණ්ඩ ඒ කියන්නේ දවුල අපිට ඒකට හොඳම උදාහරණයක් විදිහට ගන්න පුළුවන් දැන් දුවල පුතාලට මම පොඩි කුතුහලයක් ඔබට ඇති කරානේ ආතත විතත විතතාතත කියන තැන බොහොම අපූර්වට ඒ අදහස ඒ විෂය කරුණ ඔබට සමීප කරා. එහෙමනම් විතතාතත කියන ඒ වාර්ගීකරණයෙන් අපි හඳුන්වන්නේ
අතින් සහ කඩිප්පුවෙන් කියන දේ දෝල පුතාලට හොඳට පැහැදිලි. වාදනය කරන්නේ අතින් සහ කඩිප්පුවෙන්. නමුත් දුවේ පුතේ ඔබ අමතක කරන්න එපා දවුල දෑතින්ම වාදනය කරන අවස්ථාවක් තියෙනවා. සර් ඒ දේ ඔබට පැහැදිලි කරා. අපි බලමු ඊළඟට ඝන වාද්‍ය භාණ්ඩ. වචනේ අර්ථයෙන්ම දෝල පුතාලට මෙය පැහැදිලි වෙන්න ඕනේ කරුණු කාරණයක්. ඝන වාද්‍ය භාණ්ඩ ඝන ද්‍රව්‍යයක් කියලා අපි කියන්නේ මොනවද මේ පංචතෝරය වාදනයේ තියෙන අපි භාවිතා කරන අපේ පන්ති කාමරයේ භාවිතා කරන ඝන ද්‍රව්‍ය වලින් සැදුම්ලත් වාද්‍ය භාණ්ඩ මොනවද අපි සර්ට කියමු ඝන ද්‍රව්‍ය ඝන වාද්‍ය භාණ්ඩ ඔබට වාදනය කරලා පෙන්වන්න කියලා නිතරම දකින භාණ්ඩයක් තමයි මෙන්න මේ තාලම්පට වාදන භාණ්ඩයක් කියන්නේ මේකට අපි මේකෙන් අපි තාල තියන්න තමයි තාලය පවත්වාගෙන යන තමයි මේක පාවිච්චි කරන්නේ මේකෙන් අපි තිත් තේයි කියලා වාදනය කරනවා මේක නිර්මාණය කළ තියෙන ලෝහ උපයෝගී කරගෙන පිත්තල වලින් තමයි මේක නිර්මාණය කළ තියෙන්නේ මේ ලෝහ උපයෝගී කරගෙන නිර්මාණය කරපු වාදන භාණ්ඩ අපි ඝන වාද්‍ය භාණ්ඩ විදිහට හඳුන්වනවා ඒකට උදාහරණයක් තමයි මේ තාලම්පට තිත්තේ. ඒ වගේම තමයි අපි සමහර අවස්ථාවලදී යම්කිසි ගෙජ්ජි වර්ග නැත්තම් අර අපි හිතමු පිත්තල වලින් රවුමක් හදාගෙන ඉස්සර අපි කොඹකංකාරය එහෙම තලිය කියලා පාවිච්චි කරාම එහෙම ලී කැලකින් ගන්න ඒකත් අපිට ඝන වාද්‍ය භාණ්ඩයක් විදිහට හඳුන්වන්න පුළුවන් මොකද ලෝහ වලින් නිර්මාණය කළ තියෙන නිසා. අපි දැන් හොඳම උදාහරණේ අපේ ළඟම තියෙන උදාහරණ විදිහට තාලම්පට මේ සඳහා නම් කරනවා. ඔව්ද ඒ පුතේ. සර් කියපු ඒ කරුණු කාරණාවලට මම මෙහෙම කිව්වොත් ඒත් නිවැරදි නේද සර්? අපේ පන්තේරුව අපේ ඝනවාද්‍ය භාණ්ඩය. ඔව්. එතකොට අපේ දුවල පුතාලා මතක තියාගන්න ඕනේ තාලම්පට ඒ වගේම තලිය පන්තේරුව කියන දේ අපේ නර්තන සම්ප්‍රදායන් තුලදී ඝනවාද්‍ය භාණ්ඩ විදිහට තමයි භාවිතා කරන්නේ. තාලම්පට ගැන කියනකොට අපේ දුවා දරුව බොහෝ වෙලාවට අපි පන්ති කාමරයේදී කියනවා පුතේ මේ ගායනා කරන මේ පද කොටසට ඔබ තාලම්පට වාදනයක් අපිට ලබලා දෙන්නකෝ තාලම්පට වාදනය කරන්නකෝ කියලා. බොහෝ වෙලාවට දුවල පුතාලා මේ දෙයට බොහොම බයයි. මුලින්ම තාලම්පට වාදනය කරන අනේ මට තාලේ වැරදි මට බෑනේ මේක හරියට වාදනය කරන්න. තිත්තේයි වාදනය කරන්නේ කොහොමද තාලම්පටි? නෑ දුවේ පුතේ. මේ වාද්‍ය භාණ්ඩ පරිශීලනය කිරීම, පරිහරණය කිරීම තුළින් දුවල පුතාලට ඉගෙන ගත යුතු දේ බොහෝයි. අපි බය වෙන්න හොඳ නෑ. අපි ක්‍රියාකාරකම් කිරීම තුළින්ම තමයි අපගේ ඒ අභ්‍යාස තුළින්ම තමයි අපගේ හැකියාව වර්ධනය වෙන්නේ. මම මෙහෙම කියන්නේ දැන් අපේ දුවල පුතාලා ඔබගේ සිතුවිල්ලට ඉඩක් දෙන්න. දැන් සර් බොහෝම අපූර්වට මේ බෙරපද වාදනය කරනවා. ඒ බෙරපද වලින් නැගෙන හඬ, ඒ වාදන කොටස් බොහෝම අපූර්වයි. ඉතින් අපිට බැරිද මෙහෙම දෙයක් කරන්න කියලා මම ඔබේ සිතුවිල්ල අවදි කරනවා. ඔබ විවිධ ජීවන වෘත්තීන් මම මෙන්න මේ දේ තමයි තෝරගන්නේ. මම අනාගතයේදී මෙන්න මේ රැකියාව තමයි තෝරගන්නේ. ඔබට සිතුවිලි තියෙන්න පුළුවන්. ඔබේ ඉලක්ක තියෙන්න පුළුවන්. ඔබේ බලාපොරොත්තු තියෙන්න පුළුවන්. නමුත් මම නම් දුවේ පුතේ. ගුරුවරියක් විදිහට අපේ ඉදිරි ඉලක්ක තිබුණා කුඩා කාලේදී. නමුත් අපේ සෞන්දර්යාත්මක වූ ජීවන චරිතයකට සෞන්දර්යාත්මක මිනිසකු සමාජයට බිහි කරන්න මෙන්න මේ තූර්ය නාදය මේ වාදනයන් අපගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. අපි මොකක්ද මේ තුළින් ලබන්නේ? දැන් දුවල පුතාලා මේ පාඩම තුළින් විශේෂ කරුණු කාරණා පමණක් නෙමෙයි. මම දන්නවා ඔබ වින්දනයක් ලබනවා. පන්ති කාමරයට ආපුහම දුවල පුතාලා විශේෂයෙන් පුතාලා හරි මාසයි මේ වාද්‍ය භාණ්ඩ වාදනය කරන්නේ. තාලයක් බෙරපදයක් නොදන්නව වෙන්න පුළුවන්. ගුරුවරයා පන්ති කාමරයෙන් පොඩි වෙලාවකට හරි එළියට ගියොත් දුවල පුතාලා මොකද කරන්නේ?
අම්මෝ කාල ගෝට්ටියට මේ වාද්‍ය භාණ්ඩ වාදනය කරන අපි දන්නවා සාමාන්‍ය දෙයක් ඔබ ආසයි. ඔබ එකෙන් වින්දනයක් ලබනවා. ඒ වින්දනාත්මක සතුට ඔබ සෞන්දර්යාත්මක මිනිස්සුකු කරනවා නොනුමානයි පුතේ. අපි පොතට පතට පමණක් අපේ හැකියාවන් දැනුම සීමා කරන්න හොඳ නැහැ. අපි බොහොම සැහැල්ලු මනසක් ඇති පුද්ගලයන් විදිහට සමාජයේ ජීවත් වෙන්න ඕනේ. මොකද අපි ජීවත් වෙන්නේ සතුටින්නේ. අපි මොනතරම් දේවල් අපි ලබා ගත්තත් අපි ධනෙ ඉපැයුවත් අපිට සතුටක් නැත්නම් අපේ ජීවිතයේ වින්දනයක් නැතිනම් අපි මේ මොන දේ කරත් ලෙඩෙක් විදිහට අවසානයේ අපි ජීවිතේ ඉවර වෙන්න පුළුවන්. නමුත් නර්තන විෂය උගන්වන ගුරුවරියක විදිහට මම දුවල පුතාලට කියන්නේ ඔබ ඔබගේ මොන ඉලක්ක තිබුණත් මොන ජීවිතේ බලාපොරොත්තු තිබුණත් ඔබ සෞන්දර්යාත්මක මිනිසෙකු වෙන්න බොහෝම ජීවිතේ සාර්ථකයි. දැන් දුවල පුතාලට මෙහෙම කියනකොට පාඩම අමතක වෙන්න පුළුවන්. අමතක කරන්න එපා. අපි කතා කරේ ආතත වාද්‍ය භාණ්ඩ ගැන, විතත වාද්‍ය භාණ්ඩ කතා කරා, විතත ආතත වාද්‍ය භාණ්ඩ කතා කරා, ඝන වාද්‍ය භාණ්ඩ කතා කරා. දැන් තවත් අපූර්ව වාද්‍ය භාණ්ඩ වර්ගීකරණයකට මම යනවා. මොකද්ද ඒ වාද්‍ය භාණ්ඩ? සුසිර වාද්‍ය භාණ්ඩ. සුසිර කියනකොට දුවල පුතාලගේ මතකය සුසිර කියන වචනේ අර්ථය ඔබට හුරු පුරු දෙයක් වෙන්න පුළුවන්. ඔබ දන්න දෙයක් මේන් කියවෙන්නේ මොන වාද්‍ය භාණ්ඩ ගැනද? වාද්‍ය භාණ්ඩ ප්‍රායෝගිකවම දුවල පුතාලට සමීප කරලා මම නැවත ඒ වාද්‍ය භාණ්ඩ පිළිබඳව ඔබට හඳුන්වලා දෙන්නම්. මේ තමයි හග්ගෙඩිය. අපි කවුරුත් හොඳ ආකාරයෙන් දන්න දැකලා තියෙන හුරු පුරුදු හග්ගෙඩිය. මේ හග්ගෙඩිය වාදනය වෙන්නේ මේකේ ශබ්දය පිට වෙන්නේ සුළඟේ ආධාරයෙන්. කියන්නේ සුළඟේ ආධාරයෙන් තමයි මේ හග්ගෙඩිය වාදනය වෙන්නේ. මේ සුළඟේ ආධාරයෙන් හඬ නිපදවා ගන්නා වාදන භාණ්ඩවලට අපි කියනවා සුසිර වාදන භාණ්ඩ කියලා. එක උදාහරණයක් තමයි මේ හග්ගෙඩිය. තව එකක් මම පෙන්වන්නම් ඕගොල්ලන්ට. මේ වාදන භාණ්ඩය ඕගොල්ලන්ට හොඳට හුරු පුරුදු වාදන භාණ්ඩයක්. මේකට කියන්නේ හොර නෑව කියලා. මේකේ නියමිත වූ ස්වර නැහැ. අපි දැන් සංගීතයේදී පාවිච්චි කරනවා ස්වර හතක්, සරිගම පදනිස කියලා. ඒ වගේ ස්වර නිත්‍ය වශයෙන්ම මේකේ නම් කළා නැහැ. නමුත් ඒ ස්වර වලට අනුව වාදනය කරන්න පුළුවන්. ඒ නියමිත ස්වරවලට නැති නිසා තමයි ස්වර නෑ කියන එක හොර නෑ කියලා අපි නම් හඳුන්වන්නේ මේකට. මේකත් සුළඟේ ආධාරයෙන් තමයි වාදනය වෙන්නේ මෙන්න මේ ආකාරයට. මෙන්න ආකාරයට සුළඟේ ආධාරයෙන් වාදනය වෙන තවත් වාද්‍ය භාණ්ඩයක් තමයි හොර නෑව කියලා අපි හඳුන්වන්නේ. ඔව් දුවේ පුතේ. දැන් මේ හග්ගෙඩිය හග් බෙල්ලගෙන් තමයි නේද සර් මේ හග්ගෙඩිය අපි ලබා ගන්නෙ. ඉතින් ස්වභාවික වස්තුවක්, වටිනා වස්තුවක්. දෝල පුතාලට හිතෙන්නේ නැති අපෝ මේ හග්ගෙඩිය වාදනය කරන එක, හග්ගෙඩිය පිමින එක අපිට බොහොම සුළු දෙයක්නේ කියලා. නමුත් මේ දෙයටත් අභ්‍යාසය, සතත අභ්‍යාසය ඉතා වැදගත් වෙනවා දුවේ පුතේ. මේ හග්ගෙඩිය පිඹිනවා කියන එක සර් පැහැදිලි කරා සුළඟේ ආධාරයෙන්. හොඳ හුස්මක් අරන් තමයි මේ හග්ගෙඩිය වාදනය කරන්නේ, පිඹින්නේ. දැන් මම මෙහෙම කියන ගමන් දෝල පුතාලා හිතන්න අපි ගැටබෙරය වාදනය කරා, සම්මැට්ටම වාදනය කරා, ඒ වගේම දවුල වාදනය කරා, තාලම්පට වාදනය කරා, ඔන්න හග්ගෙඩියත් වාදනය කරා.
මේ හඬ දැන් ඔබගේ මතකයේ නැවත නැවත අවදි වෙන්න ඕන. ගැටබෙරේ හඬ කොහොමද? ඒ දවුලෙන් වාදනය කරපු හඬ කොහොමද කියලා මතකේ අවදි කරගන්න. ඔබ නිතර නිතර ඒ හඬ මතක් කරන්. ඊළඟට දුවේ පුතේ ඒ හඬ මතක් කරන ගමන් මේ හක්ගෙඩියේ හඬ ඒ ඔබ ශ්‍රවණය කර ඒ හඬ තුලට යොමු කරගන්න. ඔබට විවිධ අවස්ථාවන් මතක් වෙනවා ඇති. ගමේ පන්සලේ විවිධ ප්‍රසංගික උත්සව අවස්ථාවලදී අපි කියනවා සමාජීය ආගමික කටයුතු වලදී ඔබ මේ හඬ හොඳ ආකාරව අහලා තියෙනවා. ඒ වගේම තමයි සර් පැහැදිලි කරා මේ හොර නෑ වාද්‍ය භාණ්ඩේ. ඔන්න සුසිර වාද්‍ය භාණ්ඩය. මේ හොර නෑව වාදනය කරන ඒ කාර්තව්‍යත් බොහොම ලේසි පාසු කාරණයක් එහෙම නම් නෙමෙයි. මම මෙහෙම කියනකොට අපේ දුවල පුතාලා මේ පාඩමට සම්බන්ධ වෙලා ඉන්න දුවල පුතාලත් හක්ගෙඩිය හොඳට පිඹින්න, හොර නෑව පිඹින්න දක්ෂ දුවා දරුවෝ ඉන්නවා කියලා අපි දන්නවා. මේ වාද්‍ය භාණ්ඩ වාදනය කරන හොඳ ශිල්පියෝ ඔබ අතර ඉන්නවා කියලා දන්නවා. තමන් ඒ සතුටු විය යුතු බොහෝම අගනා කරුණක් දුවේ පුතේ. ඔබට මේ වාද්‍ය භාණ්ඩ අතුරින් කිහිපයක් හරි වාදනය කරන්න පුළුවන් නම් ඔබ අන්න හොඳ දක්ෂයෙක්. ඔබ සෞන්දර්යාත්මක මිනිසෙක්. මම කියන්නේ එහෙම. එහෙමනම් දුවේ පුතේ. දැන් අපි මුලින්නම් බලමු. මොනවද මේ ආතත වාද්‍ය භාණ්ඩ? මම නැවත නැවත මේ කරුණු කාරණා දුවල පුතාලාට සමීප කරන්නේ ඔබ මේ දේ අමතක කරන්න එපා. ප්‍රායෝගික අභ්‍යාස සමගින්ම දුවල පුතාලාට අද අපි මේ පාඩම තුලින් ලබා දෙන දේ ඔබට නැවත අමතක වෙන්න විදිහක් නැහැ. අමතක කරන්න බෑ මේ දේ. මොකද අපි පාඩම ඔබට ගෙනෙන ආකාරයෙන් ඔබ අමතක කළ යුතු විශේෂ කරුණක් නම් නෙමෙයි මේක. ආතත විතත විතත ආතත ඝන සුසිර. මෙන්න වාද්‍ය භාණ්ඩ වර්ගීකරණේ පස් ආකාරයක් අපි දොටුවා. පංචාංගික, පංචතෝර්ය. මේ වාද්‍ය භාණ්ඩ වලින් නැගෙන හඬ ඔබට දැන් මම එකම අවස්ථාවක අහන්න ලබලා දෙනවා. දැන් එහෙම කියাদি දොල පුතාලාට හිතන්න පුළුවන් කොහොමද සර් මේ වාද්‍ය භාණ්ඩ කිහිපෙම වාදනය කරලා අපිට ඒ අත්දැකීම සමීප කරන්න කියලා. නෑ. අපි කොහොම හරි ඔබට විශේෂ කරුණ ඔබට සමීප කරනවා. ඔබ රස විඳින්න. ඔබගේ මතකයේ අවදි කරගන්න මේ මොන අවස්ථාවේදීද මම මේ දේ අත්විඳලා තියෙන්නේ. මේ වාදන කොටස ශ්‍රවණය කර අවසානයේ මන් දුවලා පුතාලට ඒ අවස්ථාවන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න. අපි ඒක ශ්‍රවණය කරමු. පුතාලගේ ඒ විශේෂ කරුණ මම මෙන්න මේ විදිහටත් ඔබට ලබා දෙනවා. දැන් බලන්න. ගැටබෙරය, යක්බෙරය මොන වාද්‍ය භාණ්ඩයද? ආතත වාද්‍ය භාණ්ඩ. ඒ වගේම තමයි බුම්මැඩිය, උඩැක්කිය ඔබ පන්ති කාමරයේ දැකලා තියෙනවා. බුම්මැඩිය නම් බොහෝ වෙලාවට ඔබ දැකලා නැති වෙන්න පුළුවන්. අපේ ජන සමාජයෙන් මේ දේ බොහෝ වෙලාවට ගිලිහි තියෙන දෙයක්. නමුත් දොල පුතාලා මේ දේ දැකලා තියෙන දොල පුතාලා ඉන්නත් පුළුවන්. ඒ වගේම තමයි අත්සබාන. අපි ආතත වාද්‍ය භාණ්ඩ විදිහට දැන් කිහිපයක් ඔබ ඒ ඡායාරූප දැක්කා. මම දොල පුතාලාට ඒ
මුලින් කිව්වනේ ඔබ මෙන්න මේ ඉගෙනුම් ඵලය කරා ළඟා වෙන්න ඕනේ මෙන්න මේ ක්‍රියාකාරකම් තුලින් මෙන්න මේ දේ ඔබට කරන්න පුළුවන් කියලා ඔබ හොඳට මතකයේ තබා ගන්න මතකයේ රඳවා ගන්න මෙන්න මේ ආකාර වාද්‍ය භාණ්ඩ රූප සටහන් තුලින් ඔබගේ ඒ ඉගෙනුම් ඵලය ලබා දෙන්න පුළුවන් ළඟා කර ගන්න පුළුවන් ඒ වගේම තමයි විතත වාද්‍ය භාණ්ඩ විතත වාද්‍ය භාණ්ඩ කිව්වේ අපි සම්මැට්ටම විතතාතත වාද්‍ය භාණ්ඩ දවුල අතින් සහ කඩිප්පුවෙන් වාදනය කරන්න කියලා මම නැවත දුවල පුතාලට මතක් කරනවා මේ දවුල වාදනය කරන්න ඒ ගන්න උපකරණය අපි කඩිප්පුව කියලා කියනවා ඇටේරියා ලීය තමයි මේ සඳහා යොදාගන්නේ කියලා කිව්වා ඔබ දැන සිටිය යුතු විෂය කරුණු දුවේ පුතේ මේදී අපි ඊළඟට කතා කර ඝන වාද්‍ය භාණ්ඩ විදිහට පන්තේරුව තාලම්පට තලිය එන්නේ ඒ ආකාර වාද්‍ය භාණ්ඩ තමයි ඝන වාද්‍ය භාණ්ඩ කියලා කතා කළා ඊළඟට අපි සුසිර වාද්‍ය භාණ්ඩ සුසිර වාද්‍ය භාණ්ඩ විදිහට අපි හොරණෑව හග්ගෙඩිය ඒ පිළිබඳව කතා කරා ඒ පිළිබඳව අපි ප්‍රායෝගිකව දුවල පුතාලට ඒවා වාදනය කරලා පෙන්නුවා එහෙමනම් දුවේ පුතේ ඔබත් දැන් ආසයිනේ මේ වාද්‍ය භාණ්ඩ අනිවාදනය කරන්නේ කොහොමද ඔබට පන්ති කාමරයේදී ඔබගේ නර්තන ගුරුතුමා ගුරුතුමියගෙන් මේ ප්‍රායෝගික අභ්‍යාස සඳහා මේ වාද්‍ය භාණ්ඩ යොදාගෙන ඔබගේ ශිල්පීය හැකියාව දියුණු කරගන්න පුළුවන් ඔබගේ උනන්දුව උත්සාහය කැපවීම තමයි දුවේ පුතේ ඒ දෙයට අවශ්‍ය වෙන්නේ දැන් ඔබගේ ඒ සිතුවිල්ල තවත් ඔබටම සමීප කරන්නට මම තවත් අවස්ථාවක් ලබලා දෙනවා අපේ සර්ට වාදන කොටසක් අපි වාදනය කරන්න කියලා හරි අපි මුලින් කතා කරා වගේ ආතත වාද්‍ය භාණ්ඩයක් විදිහට මම පහතරට බෙරේ නම් කරා මේ පහතරට බෙරෙන් වාදනය කරන පද කොටසක් තමයි මම දැන් ඕගොල්ලන්ට පෙන්වන්න හදන්නේ ආතත වාද්‍ය භාණ්ඩ විදිහට අපි මුලින් වාදනය කරේ ගැට බෙරේනේ සර් පහතරට බෙරයක් ඔබට වාදනය කරලා පෙන්නුවා දැන් මේ පාඩම අතරතුරදී දුවල පුතාලාට බොහෝ වෙලාවට අපේ පහතරට නර්තන සම්ප්‍රදාය හදාරන දුවල පුතාලාට පොඩ්ඩක් නර්තනයත් ඇඟට එන්නේ නැති නේද ඈ පොඩ්ඩක් නටන්නත් ඇති ඔබ හරි ඒ ඔබේ సౌందర్యාත්මක බව දුවේ පුතේ එහෙම තමයි අපි පාඩම ඉගෙන ගත යුත්තේ. ඔබගේ මතක ශක්තිය ධාරණ ශක්තිය රඳා පවතිනවා මේ තුළින්. එහෙමනම් දැන් අපි මේ වාදනය කර වාද්‍ය භාණ්ඩ යොදා ගැනීම පිළිබඳව අපි කතා කරමු. මොන අවස්ථාවන් වලදීද මේ වාද්‍ය භාණ්ඩ අපි යොදා ගන්න? ආගමික උත්සව අවස්ථා ආගමික උත්සව අවස්ථා කියනකොට දුවේ පුතේ අපි මොනවද ආගමික විදියට සලකන්නේ පෙරහැර පිරිත් පින්කම් අපි ආගමික උත්සව විදියට හඳුන්වනවා මෙන්න මේ උත්සව වලදී දුවල පුතාලට බොහෝමත් පැහැදිලි ඇති දැන් මේ පෙරහැරේදී මේ වාද්‍ය භාණ්ඩ සියල්ලම වාදනය කරානේ ඔබට මතක් වෙන්න ඇති පිරිත් පින්කම් වලදී මේ හොරණෑවෙහෙම වාදනය කරන ඒ හොරණෑ වාදනය අහන්න අපේ කුඩා දරුවෝ හරිම ආසයි. දවුල් වාදනේ, තම්මැට්ටම් වාදනේ ඇහෙනකොට කොතන හිටියත් දුවන ඇවිල්ලා මේ දෙයට හොඳට ඇහුම්කන් දෙනවා. අපිට ඒකෙන් මොකද දුවේ පුතේ පැහැදිලි වෙන්නේ? ඒ වාද්‍ය භාණ්ඩවලින් නැගෙන ඒ හඬේ විචිත්‍රවත් බවනේ, ඒ ලස්සන නිසානේ දුවා දරුවෝ ඒ දේ අහන්නේ.
අහන් ඉන්න බැරි දෙයක් නම් ඒ දෙය අහයිද? නැහැ. අහන් ඉන්න බැරි දෙයක් නම් ඒ දෙය අහන්නේ නැහැ. ഘോഷාකාරී හඬක් නම් අපිට ඒ දෙය අහන් ඉන්න බෑ. නමුත් ඒ දෙය අපි ළඟටම පැමිණ ඒ දෙය හොඳට අහන්න විඳින්න මේ පංචතෝරය නාදයේ තියෙන ඒ රසවත් බව අලංකාරය අපිට දැන් පැහැදිලිනේ. ඒ අලංකාරය යොදා ගන්නා අවස්ථා තමයි ආගමික උත්සව අපි කිව්වා පෙරහැර පිරිත් පින්කම්. ඒ වගේම තමයි තේවා වාදනය. දුවල පුතාලා මේ තේවා වාදනය ඔබගේ පන්සල මූලික කරගනිමින් සිදු කරන මේ තේවා වාදනය බොහෝ වෙලාවට අහලා තියෙනවා අපේ බෞද්ධ දුවආදරුවෝ. මම මෙහෙම කිව්වට බෞද්ධ දුවආදරුවෝ පමණක් නෙමෙයි. අපේ ඕනෑම ආගමික ජාතික ඒ කෙනෙකුට මේ වාදනේ රස විඳින්න පුළුවන්. අපේ ගමේ පන්සලේ ඇහෙන මේ තේවා වාදනේ හැමෝටම ඇහෙනවා. ගමේ ගාන්ටරනාදේ හැමෝටම ඇහෙනවා. එතකොට මේ තේවා වාදනයත් හැමෝටම ඇහෙන දෙයක්. කාට වුණත් රස විඳින්න පුළුවන් දෙයක්. ආගමික ජාතික ඒ ભેදකින් තොරව මේ දේ අහලා අපිට රස විඳින්න පුළුවන් දෙයක් තමයි මේ පංචතූර්ය නාදය. සමාජීය උත්සව මොනවද දුවේ පුතේ මේ සමාජීය උත්සව කිව්වේ? දුවල පුතාලා බොහෝ වෙලාවට ශාන්ති කර්ම නරඹලා තියෙන්න පුළුවන්. ඒ වගේම අවමංගල උත්සව. අවමංගල උත්සව වලට කියනකොට දුවල පුතාලා හිතයි මේ පංචතූර්ය නාදය කොහොමද අවමංගල උත්සව සඳහා භාවිතා කරේ කියලා. අතීතයේදී දුවේ පුතේ මේ අවමංගල කටයුතු වලදී අපේ මේ සබරගමු නර්තන සම්ප්‍රදායේ වාදනය කර දවුල ඔබ දැක්කනේ. ඒ වාදනයත් ඇහුවනේ. ඒ වාදනයේදී දවුලට සුදු පිරුවටයක් දාලා මේ දවුලේ ඇහැ ආවරණය කරලා දවුල් ඇස ආවරණය කරලා තමයි මේ අවමංගල කටයුතු වලදී දවුල වාදනය කරේ. එහෙම වෙන්නේ ඇත්තේ ඇයි? මේ දවුලේ නැගුණු හඬ දුවල පුතාලා පාඩම තුලින් ඇහුවනේ. මේ හඬ සුදු පිරුවටයකින් ආවරණය කර වාදනය කරනකොට ඒ හඬ නෙමේ එන්නේ. බොහොම ශෝකාකූල අවස්ථාවක් දනවන ඒ හඬක් ඒ තුලින් එන්නේ. තීව්‍ර හඬක් නෙමේ. අන්න ඒ තුලින් කිව්වා මේ අවමංගල අවස්ථා අපි දන්නවා. බොහොම ශෝකාකූල අවස්ථාවක් තමයි අවමංගල කටයුත්තක් කියන්නේ අපි. ඒ අවස්ථාව පුද්ගලයාගේ මනසට ඔහුගේ හදවතට ලබා දෙන්න මේ පංචතූර්ය නාදය උපයෝගී කරගන්න වෙන්න පුළුවන්. අන්න විවිධ අවස්ථාවන්. ඒ වගේම තමයි තූර්ය වාදන අවස්ථා. තූර්ය වාදන අවස්ථා කියනකොට ඔබගේ පාසලේ විවිධ තූර්ය වාදන කණ්ඩ තියෙන්න පුළුවන්. ඒ තූර්ය වාදන කණ්ඩායම් වලදී දුවල පුතාලා මේ වාදනය මේ සාමූහික මේ පංචතූර්ය වාදනය අහලා තියෙනවා. පාසල් යන දුවආදරුවන් විදිහට ඔබට සමීප අත්දැකීමක් ඒක. ඒ වගේම තමයි සංදර්ශන අවස්ථාවලදී බොහෝ වෙලාවට යුද හමුදාවේ ඒ විවිධ සංදර්ශන අවස්ථා අපි රූපවාහිනියෙන් හරි නරඹලා තියෙන්න පුළුවන්නේ. එන්නේ අවස්ථාවලදී ඔබ දකිනවා මේ ගැටබෙරය, තම්මැට්ටම, ඒ වගේම දවුල, හග්ගෙඩිය විවිධ ඒ පංචතූර්ය වාද්‍ය භාණ්ඩයන් උපයෝගී කරගෙන බොහෝම අලංකාරවත් විදිහට සංදර්ශන පවත්වනවා. පසතුරු ගොස මේ පංචතූර්ය නාදේ ඔබ විවිධාකාරයෙන් අහලා තියෙනවා. මම සඳහන් කළ ආකාරයට ආගමික සමාජීය අවස්ථාවන් වලදී ඔබ මේ දේ ශ්‍රවණය කරලා තියෙනවා. ඒ වගේම තමයි ජාතික උත්සව අවස්ථාවල අපේ ශ්‍රී ලාංකික ජාතියක් විදිහට නිදහස් උත්සව ඔබට මතකයේ රැඳෙන්න පුළුවන්. ඔබ සහභාගී වෙලක් තියෙන්න පුළුවන් මේ වාගේ උත්සව අවස්ථාවන් වලට නර්තනය හදාරන දුවආදරුවන් විදිහට ඔබ රූපවාහිනියෙන් මේ දේ නරඹලා තියෙන්න පුළුවන්. ඔබ ඒ අවස්ථාවේදී මේ පංචතූර්ය නාදය ගැන අවධානයෙන් බලන්න නැතුව ඇති. අද පාඩම තුලින්
මින් ඉදිරියට දුවල පුතාලා මෙන්න මේ ආකාරයේ වාදනයක් ඇහුවොත් දුටුවොත් ඔබට මේ පාඩම නිවරදිව නැවත නැවත මතකයට නැගී දැන් අපි කතා කරා මම නැවත මතක් කරනවා දුවල පුතාලට අපි පංචතූර්ය නාදයේ අතීතය ගැන කතා කරා අපිට කොහොමද මේ දේ ලැබුණේ කතා කරා එතකොට පංචතූර්ය වාදනය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා අපි ඒ පංචතූර්ය වාදනයන් ඔබට බොහෝමත් ප්‍රායෝගික විදිහට සමීප කරා ඔබ වෙන වෙනම මේ පංචතූර්ය නාදයන් හඳුනාගත්තා ඒ වගේම තමයි මේ පංචතූර්ය නාදය අහන අවස්ථාවන් ඔබගේ මතකයේ රඳවමින් අපි ඒ ගැන කතා කළා දැන් ඔබගේ පන්ති කාමරේ ඔබගේ අධ්‍යයන කටයුතු වලදී මේ අද පාඩම දුවල පුතාලට බොහෝමත් අර්ථවත් විදිහට නැවත නැවත අධ්‍යයනය කරන්න මම ඔබට කාර්ය පත්‍රිකාවක් මෙන්න මේ ආකාරයෙන් ලබා දෙනවා පංචතූර්ය වාදනය ගැන කෙටියෙන් හඳුන්වන්න දැන් ඔබගේ සිතුවිලි අවදි වෙනවා ඇති දුවේ පුතේ අම්මෝ මේකනම් අපිට ඒ තරම් අමාරු කාර්යයක් නෙමෙයි. අපි ප්‍රායෝගිකව මේ දේ දැන් කරානේ. පංචතූර්ය වාදනය ගැන කෙටියෙන් නෙවෙයි බොහෝම දීර්ඝව මට ලියන්න පුළුවන්. හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි පංචතූර්ය වාද්‍ය භාණ්ඩ වර්ග කර රූප සටහන් ඇඳ දක්වන්න. රූප සටහනක් අඳින්න දුවල පුතාලට පුළුවන්. මොකද අද පාඩමෙන් ඔබට ඒ රූප සටහන් බොහෝම අපූර්වට ඔබට දකින්නට අපි අවස්ථාව ලබා දුන්නා. ඒවා නිවරදිව දුවල පුතාලා ඇඳ දක්වන්න ඔබට අන්තර්ජාලය උපයෝගී කරගන්න පුළුවන් ඔබගේ දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ මැදිහත් වීම තුළින් ඒ වගේම තමයි දුවේ පුතේ විවිධ රූප සටහන් තුළින් පොත් පත්තර තුළින් නිවරදි රූප සටහනක් ඔබට අඳින්න පුළුවන්. හැබැයි ඔබ මෙන්න මේ කාරණාවලදී ඔබ බොහෝම සැලකිලිමත් විය යුතුයි. නිවරදිව කොහොමද අපි ගැට බෙරය අඳින්නේ? කොහොමද අපි පහත රට බෙරය අඳින්නේ? කොහොමද අපි දවුල අඳින්නේ? ඒ දේ නිවරදිව කරන්න ඕනේ. මොකද මම මෙහෙම කරුණු ඔබට ඉදිරිපත් කරන්නේ පන්ති කාමරය තුළින් දුවල පුතාලා අඳින රූප සටහන් පිළිබඳව අපි දන්නවනේ. ඒ දේ ඔබ මේ පන්තියේ ඉඳන්ම නවයේ ශ්‍රේණියේ ඉඳන්ම නිවැරදිම රූප සටහන් ඇඳලා එය නිවැරදි කරගන්න. ඒ වගේම තමයි පංචතූර්ය වාදනය දක්නට ලැබෙන අවස්ථා පහක් ලියා දක්වන්න. ඔබට දැන් පංචතූර්ය වාදනය දකින්නට ලැබෙන අවස්ථා පහක් නෙමෙයි. ඔබට දැන් ඕන තරම් අවස්ථා ලියන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පංචතූර්ය වාද්‍ය භාණ්ඩ හා එහි වාදන අවස්ථා යන මාතෘකාව යටතේ බිත්ති පුවත්පතකට නැතිනම් පුවත්පතකට නැතිනම් සංගරාවකට ඔබට බොහෝම ලස්සන අපූරු නිර්මාණයක් කරන්න පුළුවන්. අන්න ඔබ සෞන්දර්යාත්මක වූ අත්දැකීමක් ඔබ තවත් කෙනෙකුගේ වින්දනයක් උදෙසා තවත් කෙනෙකුගේ දැනුම ලබා ගැනීම තවත් කෙනෙකුට දැනුම ලබා දීමක් උදෙසා සිදු කරන කාර්යයක් විදිහට මේ දේ ඔබට කරන්න පුළුවන්. මම හිතනවා දුවලා පුතාලා අද මේ පංචතූර්ය වාද්‍ය භාණ්ඩ හඳුනා ගැනීම පංචතූර්ය නාදයේ ඇසීම තුළින් මේ කාර්ය පත්‍රිකාවට ඔබට බොහෝමත් ලේසියෙන් මේ කටයුත්ත කරන්න පුළුවන්. ඔබ අනිවාර්යයෙන්ම මේ දේ කරන්න. ඔබගේ විෂය කරුණු මේ ආකාරයට ඔබට මතකයේ රඳවා ගන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අද අපේ පාඩම ඔබට මේ ආකාරයෙන් සෞන්දර්යාත්මක විදිහට වින්දනාත්මකව ළඟා කර දීමට අපේ ජයම්පස්ස බොහෝමත් කැපවීමක් සිදු කර සර්ටත් අපි
ආයිබෝවන් කියන ගමන්ම අපේ දුවලා පුතාලාටත් සුබ දවසක් ආයිබෝවන්.